සම්පත් දසනායක කුරුණෑගල සාන්තානා විද්‍යාලයේ දායක කළ විශිෂ්ට ගණිත ක්‍රීඩකෙක් ෆ්ලික් පහරක් කළ කරන ආයතන කාලය තුළදී වට පඳුවක් විශිෂ්ට ලෙස කසේතත් ලකුණු හයක් බවට පරිවර්තනය වන්නේ ක්‍රීඩා පිටින් එපිට පන්දු ඇදියන්නේ දාබු ක්‍රීඩා ලිපිය අසලෙනි එකට පතට නොදෙන අයුරින් සිය ජව සම්පන්න සිරුරට සරිලන පහරක් කළ කරනු ලැබුවේ ෆ්ලික් පහරක් ඩිප්ස් කාලික කලාපෙන් පන්දු ඇදියාමට සලසුන් ලැබුවේ සම්පත් දසනායක කලක් කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ තදපන්දු කණ්ඩායමේ නියෝජනය කළ ක්‍රීඩකෙක් මෙන්ම තදපන්දු ක්‍රීඩාව තුළ නියලල ක්‍රීඩකෙක් ස්කාරම් පන්දියවණෙක් හැටියට විශිෂ්ට දස්කම් දක්වන පන්දියවණෙක් වශයෙන් අපට හඳුන්වන්නට පිළිවන් දෙවෙනා තම සීමාවෙන් සිට වමතින් මද වේගයෙන් පන්දියවන්නා දැඩි ප්‍රහාරයක් එවර එල්ල වෙනවා දිලීප පේදර්ශන මනවින් එල කළා ඉවර ඩීප් බෑක්වර්ඩ් ස්කාලික් කලාපෙන් පන්දු ඇදියාමට සරසනු ලැබුවේ තරබක ප්‍රහාරයක් දැන් මේ ප්‍රබල පන්දියවණා හැමේ පානදල සුපර්ෂන් කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ වසර කීපයක්ම නොකඩාම ඔවුන්ගේ ඒ තිබෙනා වූ ජව සම්පන්න භාවය සහ ඔවුන්ගේ තිබෙනා වූ ඒ දක්ෂතාවය තුළ ඔවුන් රඳවාගෙන තිබෙනවා ශ්‍රී ලංකාවේ අංක 1 කණ්ඩායම හැටියට එයාතර කාලය තුළ හොඳ පන්දුවක් කරවන්නේ සාර්ථක ආපසු පැමිණීමක් කෙසේ වෙතත් කොතලම් ප්‍රබල වුවත් කොතරම් හැකියාවෙන් පිරුණු කණ්ඩායමවත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඕනෑම තප්පරයක් තුළ ඕනෑම දෙයක් සිදුවීමේ හැකියාව තිබෙනවා ආදාබ ක්‍රීඩාලුලි ප්‍රහිතවතුනි විගේ වැඩි ක්‍රමින් පැමිණ සම්පත් දසනායක පන්දුවක් යවනවා පහරක් කළ කලා උඩ පන්දුවක් රැක ගැනීමට ආසන්න ආයි දිලීප ප්‍රියදර්ශන ක්‍රීඩා පිටින් ඉවත් වීමට සිදු වෙනවා පෙරලා උඩ පන්දුව රැගත්තේ සම්පත් දසනායක ඔහුගේ පන්දුවාරේ අවසන් පන්දුව තුළ ප්‍රථම පන්දුවාරයේ නිමාව දකින විට ප්‍රබල පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම ලකුණු 12යි 1 කරුණක් දෙවි end of the first over at the moment පානදුර සුපර් ෆැෂන් 12 for the loss of first wicket one of the very dangerous right handed batsman big striker of the ball දිලීප ප්‍රියදර්ශන the man out caught and ball by සම්පත් දසනායක පානදුර සුපර් ෆැෂන් 12 for the loss of first wicket at the end of the first over මෙවැනි කඩවල සීසී කණ්ඩායමේ නායකවරයා මෙම ස්ථානට පැමිණිය යුතුයි කඩවල සීසී කණ්ඩායමේ නායකවරයා මෙම ස්ථානට පැමිණිය යුතුයි දෙබන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහායි සූදානම් වන්නේ චමොත් පන්දු යැවීමේ කාර්ය සඳහා කෙදවා තිබේ අප සීමා බෙසිට සූදානම් වමතින් පන්දුවට පහර දෙන පිටකරවා සමීර සඳරුවන් ලාංකේය සැහැල්ල පන්දු ක්‍රීඩාව තුල සිටින ඉතාමත් ප්‍රබල ගණයේ තුන් ඉරියව් ක්‍රීඩිකෙක් වශයෙන් අපට හඳුන්වන්නට පිළාන් වමතින් පිට හසුරන්නා ෆ්ලික් පහරක් එල්ල කරනවා නමුත් එක් ලකුණකින් සැහැමකට පත් වෙනවා දක්ෂ ලෙස පන්දුව රැගෙන යලි බාර කරනවා අජිත් කුමාර් එයාතර කාලය තුලදී එක් ලකුණකින් සැහැමකට පත් වීමටයි සිදුවන්නේ සමීර සඳරුවන් වර්තමාන සහල් පන්දු ක්‍රිකට් කරලියේ ඉතාමත් ප්‍රබලතම බලවේගයක් වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන් මේ වයිබ පළාතේ පුත්‍රලම දිස්ත්‍රික්කයට නායකම් කියන ක්‍රීඩකෙක් දැන් සූදානම් වපතින් පිට හසුරන පිටිකරුවා අසන්ත ලෙපා පහරක් කෙල්ල ක්‍රීබට උත්සාහ කළා ඉතාමත් හොඳ පන්දුවක් ඉවර ප්‍රමෝද් ගින් ලකුණක් අත්කර ගැනීමට අවකාශයක් නැහැ තම සීමාව කරා පැමිණ සූදානම් බිලඟ පන්දුව යැවීමේ කාර්ය සඳහා ප්‍රමෝද් වේග වැඩි කරමින් දිවෙනා ප්‍රධාන විශිෂ්ට කාර්යවලිය පසු කරමින් හොඳ පන්දුවක් සාර්ථක පන්දුවක් යැතල කාලය තුදී ඉක්මන් ලකුණක් කරා ලබාගෙන අන්තිය ලබා ගන්නවා සමීර සඳරුවන් ඉතාමත් මැනවින් යන ලැබූ පන්දුවක් ඉවර ප්‍රමෝද් ගින් මේ ප්‍රබල ප්‍රතිකරවා හමුවේ තමාද නොදෙවෙනි පන්දු යවණක බවට පත් වී තිබෙනවා ප්‍රමෝද් තම සීමාව කරා පැමිණ යලි සූදානම් දාබු ක්‍රීඩාලෝලි හිතවතුනි මොළු චමෝ තමත් මනවින් පන්දු යවන ආකාරයක් අපට දක් ලැබෙන්නේ ලකුණු 14යි මොළු ලකුණු සංඛ්‍යාව හොඳ පන්දුවක් ඉතමත් මනවින් යවන ලැබෝ පන්දුවක් ක්ලීන් බෝල් එහෙම නැත්නම් කිල්ම පන්දුව කරුලේ වදිනවා ක්‍රීඩා පිටින් ගවත් වෙනවා
සමීර සඳුරුවන් වමත් ප්‍රතිකරවා ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. මැනවින් හොඳ ආරම්භයක් තම පන්දු ආරය තුල ලබා දෙනවා. පළමු පන්දු ආරය තුල යක්ෂ ආකාරයක තරමක ප්‍රහාරය ගොදුරුවත් දෙවන පන්දු ආරය තුල මැනවින් සිය දස්කම් ප්‍රදර්ශනය කළා. And with the wicket to be the actually part of the superficial Kandai, Mulakulu Sanka Valakuno, the Hatrakoti, the Abu Kudaluli Pedotoni, and of the second over at the moment, part of the superficial 14 for the loss of 2 wickets. Tipana Pandwari, Yaimi Kadis and the Sutan Bandi, Sumati Ratnaik. Kurnagal Disiki, Bingiri, Matthew and Balapadis, and I come here and critic, Tamasim Alkara Pamina, Pandu, Yavi Mikari Sada, Sudan Balida, Brukida Luli, Prehitotuni, Daviana, Yokalan Panduak, Sampun and Maparaji, Patuna, Mapandu Hami, Asaruna, Kut Mahitani, Evada, Maneva, the Mapandu Hami, Pitikara. Dabrukida Luli Pehitotoni, Yokal and Tidi, Pandu Patoni, May Pedicarate, Nimishakwa, Tibur in Ham, Pandu Pilibanda, Alboja Klabaganeta, Agana Pandua, Pradas Nikola, Sumati Ratnaika, May Pobala Pedicara, Daraganet, Dabrukida Luli Hitotoni, Tungana, Pandura, Super Fashion Kandabi, Kadula Bidarana, Murlakul Sanka, Bada, Hatra Kotibidi, Palamu Panduari Tule, Sampa Dasanaik Hami, Hai Paral, Dekak, Ilkalat, Oh, Dili Pilas in the Daraginimat Samaga. Ekta Akarikin then Karlu Tunak Midati Tibina, Supervision Kandabi, there we go, Kridikan, Samir Sandarwan Asanta Lepa, Kridapiti Ingratuna, Karlu Tunak Midati Alasan, Kridapiti, Samadunu, Pitikarwan, Sarat Madushka Samaga then Samadavani Pasan Damike Pasan Damikat. Mewaibu Palati, Putulam, this secret and I come kin, a critic, because in 100 Piluan, Kridapit in Samaduna, Kale, Kalamanakarne, Kraganima, Atisha Vadakat, Taranga Hakikman in Tarangasada, Samandaviti, over Sildanagi Messiah, a Papik Shakarna Murlakur Sanka, the top of Trendy Poutini, Lakuluda Hatrai, Kadulut Tunai, Agana Panda Kumukala, Sumati Ratnaik. Tamasima visit Sudanam Parakilakar Naikala could again say him get a patuna ever Panduragan Yalibarak and Labite Skaram Pandyavan and Dedenik and Yogenikarna Matagam Yasuda Kandam Sampat Dasanaika saw Sumati Ratnaika. Tabasima visit the Viana Padana wish to carve a Pasukura in Pamina Panduak. White Panduak, Pine in Nibatinadi, Pandua. Mother Dolanyak Sai, the Pandu Mekanili City in a Sumati Ratnaika Yali Tamasima Krapia Mankota Sudanam Milanga Pandua Yavimi Kari Sada. The Viana Pandu Padana wish to carve a Pasukura in Panduak. Itamat Malavin Panduak, Kibere. Pandu, the petted the old neck and Pandu Avana carried the Hovishil, out singers are in swing Pandu Avana Kara, Kapadak Labina, Sahel Pandu in Pandu, the old neck cream, pass to know what, and then Sahel Pandu Krida with Pandu Avan and Pandu, Mother Dolniak Saita, Yom Krimi, Hakiab, Labagan Tibina, Miver, Sumiti, Sumati Ratnaik, Yan Labu, Pandu, Taramak, Peter Dolna Pandu Akbar, Adigi, the Abu Krida Lulu Pihito Tuni, Divino, Milanga Pandu, Yavimi Karisada. Pahara Kilakarna, Dakshandabin, Lakunu Hakwarta Karagana, deep backward Skari Kalapin, Veti Tibulimata, Yalit Jivat Ekatukaraduna, Emelakun has some again. Sarat Madushka, Emelakun Hawarta Karagati Tarange Hakikman in Patuan, Tarange Hakikman in Patuan Lakunu Visi
දෙකයි බුලකුඩු සංඛ්‍යාව පන්දුවාර තුනක් අවසරදී ප්‍රබල පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම ලකුණු 22යි කඩලු තුනක් බෙද වැටී තිබෙනවා. චින්තක පන්දු යවි මේ කාර්ය සදා කැදෙනවා. විනාඩි 12ක කාලයක් පමණයි මේ තරගමාලාවේ නීති රීති වලට අනුව ලබා දෙන්නේ. ඉනිමක් සඳහා ඊයේ දින තුල සියලුම තරගයන් අප විශේෂයෙන්ම ඉනිමක් සඳහා මිනිත්තු 10යි 9යි 11යි මිනිත්තු 12 ඉක්මහා ගියේ නැහැ එකදු තරගයක්. කොයි දින අද දිනෙදිත් අපි පොල් පහරක් කියලා කරමින් ලකුණු 6ක් ලබා ගන්නවා. දක්ෂාන්ත බේන් ප්‍රසන්න ධම්මිකේම ලකුණු 6 වාර්තා කරගත්තේ මෙබෙඩිකට් කලාපයේ දෙසින් මුලකුණු සංඛ්‍යාව 28 දක්වා ඉහළ නැංගී තිබෙන ලකුණු 28යි මුලකුණු සංඛ්‍යාව. චින්තක දිවෙනා තම සීමාවෙ සිට මොද පන්දු වාක්‍යවරය උඩ දුවදී දවා ගන්නට තිබූ මහදු අවස්ථාවක් ගිලිහ යනවා. අතර කාලය තුළ පාද ලකුණක් එකතු වෙනවා. එම ලකුණ සමගින් පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ ලකුණු 29යි කඩලු තුනක් දැවි තම සීමාව කරා යලිත් ප්‍රමාණ කරනවා. චින්තක සූදානම් තම සීමාවේ සිට දිවෙන ප්‍රධාන විශ්ලේෂකාර වේලා පසු කරමින් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් පන්දු වාක්‍යම කුරු ලැබී තමත් හොඳ පන්දු වාක්‍යම ලැබුවානේ. සාර්ථක මගහැරි ගිය පන්දු වාක් තම මැනවින් එම පන්දු යොමු කළා. මැද ඉන්නේ පටන් වයිඩ් සීමාව දක්වා තිබෙන්නේ හරියටම අඟල් 35ක දුර ප්‍රමාණයක්. ඒ අඟල් 35ක් අතර පන්දු යොමු කළා. ඉවර විශේෂඥ විශ්ලේෂකාර වගේ තීරණ අනුව දිවෙනා තම සීමාවේ සිට ප්‍රධාන විශ්ලේෂකාරයා පසු කරමින් දිවෙනා පන්දු යැවීමේ කාර්ය සදා පැමිණ පන්දුවක් යවනවා. පහරක් කෙල කරනවා. නමුත් අපේක්ෂා කළ ආකාරයේ පන්දුව පිටියේ දවටා ගත්තේ නැහැ. එක ලකුණක් කරා දිවෙනා දෙවන ලකුණක් කරා දිව්‍යාමේදී දුවදී දවා ගැනීමට හසුවන්නේ ලකුණු 30යි මුළු ලකුණු සංඛ්‍යාව පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම කඩලු 4ක් දෙවි. හැකේක් මලින් පන්දු ලැගීම සඳහා සුපර් ෆැෂන් කණ්ඩායමේ ක්‍රීඩිකයන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්න. හැකේක් මලින් පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ ක්‍රීඩිකයන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්න සියලුම සහෝදර ක්‍රීඩිකයන්ගෙන් අපි අපේක්ෂා කරනවා ඔබගේ සහය මේ තරගමාලාව සාර්ථකව නිම කර ගැනීම සඳහා. මේ තරගමාලාව සජීවීව නර්මනවා ඇති ශ්‍රී ලංකාවේ මෙන්ම දෙස් විදේශවල සිටින අපගේ සහෝදර ක්‍රීඩා ලෝලින් ඉදින සියලු දෙනාටමත් අප සුබ උදෙසනක් යා පිළිගන්නවා. මේ තරගමාලාව නැරඹීමේ අවස්ථාව සඳහා ලංකා සොබෝ ලයෝසේ මේ තරගමාලාව සජීව විකාශය කරනවා. නිල ලංකා සොබෝල් පිටෝස්සේ මේ තරගමාලාව නැරඹීමේ අවකාශ ලබා දී තිබෙන්නේ. හැකීක් මලින් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන තරගය සඳහා හැකීක් මලින් යොමු වන්න කරුණාකර ඔබගේ කාලය නිකරුණේ අපත යවන්න එපා. මන්ද මේ තරගමාලාව සාර්ථකව නිම කර ගන්නට ලකුණු 31ක අභියෝගයක් හබා යාම සඳහා පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙනවා. මේ විශේෂ නිවේදනය සියලුම කණ්ඩායමලට දැන ගැනීම පිණිසයි. මේ තරගයෙන් අනතුරු පැවැත්වෙන සෑම තරගයක්ම විශේෂයෙන්ම යම් හේකින් මිනිත්තුවක් අපතේ වූත් ඒ මිනිත්තුව සඳහා දඩුවමක් වශයෙන්
විටින විට වෙදුලි යන හැටීම නිසා මේ තරග මාලාවේ තතු බෝත දිග දිගට ප්‍රගණ්‍යාමේදී සිදුවෙන බාධා පිළිබඳව අපගේ බලවත් කනගාටු ප්‍රකාශ කරන ලකුණු 6යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව මාවතගම යසෝදා කණ්ඩායම ආරම්භක ප්‍රතිකරුවන් අජිත් කුමාර් සහ චමුත් ක්‍රීඩාපිටියේ චමුත් අගනා රෙසි පහරකින් ලකුණු 4ක් වාර්තා කරගත් පළමු පන්දුවාරයේ අවසන් පන්දුව තුල ලකුණු 31ක අභියෝගයක් අවශ්‍යයි මේ තරගයේ ජයග්‍රහණය කිරීමට කාලය කලමනාකරණය කර ගැනීමේදී විශේෂිත සැලකිල්ලක් දැක්විය යුතුයි සියලුම ක්‍රීඩකයන් දායක ක්‍රීඩාලයේ ප්‍රහිතවදී ඔබ සියලු දෙනාගේ මේ සහාය අප නිරන්තරයෙන්ම අපේක්ෂා කරනවා ප්‍රධාන තරඟ තීරකවරයා ජාලි සිල්වා මහතා මාව දෙනුවත් කළා යම් හේකින් ලබා දී තිබෙන කාලයට වඩා මිනිත්තුවක් ගත වුත් එක් මිනිත්තුවකට එක් පන්දුවක් ගන්නේ බොහෝ විට කප්පාදු කරන බව ඒ බොහෝ විට ඔබට අවශ්‍ය ගෙන දීමේ ඉඩකඩ තිබුණා එම නිසා සියලු දෙනාම ඉතාමත්ම සාර්ථක තරඟ මාලාවක් සඳහා ඔබගේ නොමිසුරු සහය අපට ලබා දී යුතුයි දෙවන පන්දුවාරයේ දැන් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ ප්‍රසන්න පන්දුවේ මේ කාර්ය සඳහා කෙඳවා තිබෙනවා පාරදර සුපර්ෆෙෂන් කණ්ඩායම සතු දක්ෂ පන්දුවාවලෙක් වගේම දක්ෂ ප්‍රතිකරුවෙක් පන්දුවට පහර දෙන්නේ අජිත් කුමාර් ලසිලකේට යොමු කළ පන්දුවක් ලකුණු අත් කර ගන්නට අවකාශයක් නැහැ තව සීමාව කරා යලුත් පියමන් කරනවා අජිත් කුමාර් මාවතගම පුරවරයේ බිහිතාමත්ම වටිනා අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් අපට හඳුන්වන්නට පිළිවන් මාවතගම ප්‍රීමියර් ලීග් තරගමාලා ඉතිහාසය තුළ තුන් වතාවක් ඔහුගේ නායකත්වයෙන් සුරතා දිනා ගැනීමට සමත් වී තිබෙනවා උඩ පාගුවක් රැක ගැනීම සඳහා ආසන්නයි අනේ පන්දුවක් වශයෙන් තීරණය වන ආදාබ ක්‍රීඩාලුලේ හිතවතුනි පන්දු යවන්නාගේ පාද සීමායිරෙන් එපිටස් ස්පර්ශ වීම නිසා නිපන්දු බවට පත්වන්නේ ඒ සමගින් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 8 දක්වා ඉහළ නැංවි තිබේ ලකුණු 8යි මුල් ලකුණු සංඛ්‍යාව මේ තරගමාලා නීති රීති සියල්ලක්ම ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් තමයි මේ තරගමාලාව අවසන් වෙන තේක්ම කටයුතු කරන බව බොහොම අවධාරණයෙන් යුතුව මතක් කරනවා අපගේ ප්‍රධාන සංවිධායකවරයා සුරංග මුතුනායක මහතානන් විසින් තව සීමාවේ සිට සූදානම් ප්‍රසන්න විවාබතින් පිට හසුරවන්නේ චමුත් හරකල කලාව අපේක්ෂා කළ ආකාරයේ පන්දුව පිටේ දැවුතුනේ නැහැ එක ලකුණක් කරා යන්නට අවකාශය සදා කරගත් ආයතන කාලය තුළ එබ ලකුණ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 9යි දාබ ක්‍රීඩාලුලේ හිතවතුනි වික්‍රාත්මක වන්නේ තරඟේ යවුන් ලබන දෙවන පන්දුවාරය ලකුණු 31 කියලාක් සබයනවා මාවතගම යසෝදා කණ්ඩායම මේ කණ්ඩායම් දෙකම එකිනෙකට නොදොවෙනි ක්‍රීඩකයන්ගෙන් සතුටුලත් කණ්ඩායම් දෙක අවශ්‍යන අපට හඳුන්වන්නට පිළිවන් මාවතගම යසෝදා කණ්ඩායම් පිළිබඳව අපට අවතක්ෂෙන් කතා කළ නොහැකි සරතාවයන් සිය ගණනක් හෝ ජාග්‍රහණය කළ ප්‍රබල
විටින් විට විදුලිය නැහැටීම නිසා මේ තරගමාලාවේ තොරතුරු රැගෙනීමේදී දැඩි බාධා පැමිණීම පිළිබඳව මාපිගේ බලවත් කනගාටුව නිරන්තරයෙන්ම අපි ප්‍රකාශ කර සිටිනවා. ලකුණු 31ක අභියෝගයක් හඹා යනවා අමාත්‍යකම යසෝදා කණ්ඩායම මෙවැනි විට ප්‍රථම කරුණ බිඳ වැටුණා. දැවිගේ ක්‍රීඩකයා අජිත් කුමාර් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. ප්‍රසන්නගේ පන්දු වාරය තුළ මුල් ලකුණු සංඛ්‍යාව මෙවැනි විට ලකුණු 9යි 1 කරුණක් දෙබී. නවක ප්‍රතිකර අවසන් ක්‍රීඩා පිටින් පිසි සිටිනවා චීටා හෙවත් නිසාන්ත සෝමසිරි. ලංකීය සැහැල්ලු පන්දු කරලි දශක දෙකහමාරකට පමණ දෙකහමාරක පරණතභාවයකින් යුතු ක්‍රීඩකයෙක්, දීර්ඝ ඉතිහාසයක් තිබෙන ක්‍රීඩකයෙක්, ජීවිතයේ එක් වතාවක් පමණ ලැබෙන ගෞරව සම්මානයකින් ඔහුව ඇගේම් කළා නිල් වල්පොල සම්මාන රාත්‍රිය තුළ පන්දු යවි මේ කාර්ය සඳහා කැඳවා තිබෙන්නේ. සුරේක හෙට්ටිආරච්චි පන්දුවේ මේ කාර්යයේ නිලි සිටි එක් ලකුණකින් සැහැමකට පත් වෙනවා. ලකුණු 10යි මුල් ලකුණු සංඛ්‍යාව බෙදා අපේ ක්‍රීඩාලුලි පෙහෙතවතුණි. ලකුණු 31ක අභියෝගයක් හඹාන්නේ තුන්වන පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ. මෙතන පටන් ලකුණු 21ක් අවශ්‍යයි තරගේ ජය ගන්නට. ෆුල්ටස් පන්දු ඉහළින්ම පහරක් ඉල කරනවා. ලකුණු 6ක් ලබා ගන්නවා. ලොන් ඔන් කලාපයේ දෙසට පන්දු ආදියාමඩ සලසමින් මේ අගනා ක්‍රීඩකයා නිසාන්ත සෝමසිරි එම පහර ඉල කළේ. ලෝ ෆුල්ටස් පන්දුවක් ඉවර සුරේක හෙට්ටිආරච්චි විසින් යොමු කළේ. ප්‍රතිඵලය පාරදර සුපර්ෆෙෂන් කණ්ඩායමට තරමක් අභාග්‍ය සම්පන්නයි. එය හිතකර ප්‍රතිඵලයක් බවට පරිවර්තනය කරගත්තා. නිසාන්ත සෝමසිරි මාවතගම යසෝදා කණ්ඩායමට වේග වැඩි කරමින් පැමිණ ඉතාමත් මැනවින් යවනු ලැබූ පන්දුවක් තරමක් පහතින් යොමු කළා. ඉවර ස්ක්‍රාරම් පන්දුවන්නේ කැඩීට පන්දු යැවීමේ කාර්යයේ නිලි සිටින්නේ සුරේක හෙට්ටිආරච්චි. පාරදර සුපර්ෆෙෂන් කණ්ඩායම සතු තවත් ප්‍රබල ගණයේ ක්‍රීඩකයෙක් වශයෙන් හඳුන්වන්නට පිළිවන්. ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 14ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. පන්දු 5ක් තුලදී ලකුණු 17යි මුල් ලකුණු සංඛ්‍යාව පන්දු 5යි ලකුණු 14යි ඉලක්කය. මාතකම යසුදා කණ්ඩායම මේ තරගයේ ජය ගැනීමට නම් තම සීමාවෙන් සිට යලිත් දිවේනා පන්දු යයි මේ කාර්යය සඳහා. සුරේක හැටිආරච්චි තාමත් මැනවෙන් යවන්න ලැබුව පන්දුවක් අවුට් ස්විංග පන්දුවක් ඉවර පිටදෝලන පන්දුවක්. පන්දුව මැද ඉන්නේ කෙටි පිටින් දෙසින් අවසන් ගමන් මග සිදු වුණේ. රාගම සුපර් සික්ස් කණ්ඩායම සහ පුත්තලම සීසී කණ්ඩායමේ නායකරුවන් මෙම ස්ථානට වාර්තා කරන්න කාසිය වාසිය උරගා බැලීම සඳහා කඩවල සීසී කණ්ඩායමේ තරගමාලාවට විශේෂයෙන්ම සම්බන්ධ වීමේ බලාපොරොත්තු තිබෙනත් ඔවුන්ට තරගමාලාවට පැමිණීමට නොහැකි වීම නිසා ඔවුන් සමග තරඟ වැදීමට නියමිත සිටි මහවැය 6 කණ්ඩායමට නිතරම ජයග්‍රහණය ලබා දුන් බවයි අපව දැනුවත් කළේ තරඟ සංවිධායකවරයා සහ තරඟ තීරකවරයා. එක ලකුණකින් සෑහීමකට පත් වෙනවා. ඒ සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි තවත් ලකුණු 13ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීමට. පන්දු 3ක් ඉතිරිව තිබෙනවා. ලකුණු 13ක් අවශ්‍යයි. ප්‍රබල පහරවල් වලින් පමණයි දැන් මේ තරගයේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තැබීමේ හැකියාව තිබෙන්නේ මාතකම යසුදා කණ්ඩායමට. සරත් මදුෂ්ක තම සීමාවෙන් සිට දිවයනවා පන්දු යැවීමේ කාර්ය සඳහා. වේගය වැඩි කරමින් පන්දු ෆුල්ටස් පන්දුවක් ඉහළින්ම පහරක් ඉල කරනවා. ලකුණු 6යි ඩීප් මිඩ් විකට් කලාපය දෙසින් වැටිය තිබුණ ඉනිමට නව ජීවයක් එකතු වුණා. මේ පන්දු යවනාගේ වරද සොයමින් සිටි මොහතක බරපතල වරදක් සිදු කළා. පන්දුර සුපර්ෆෙෂන් කණ්ඩායමේ අංශෙන් ගත් කළ සරත් මදුෂ්ක ෆුල්ටස් පන්දුවක් යොමු කරමින් ඉතා මැනවින් එහි පරපෝජනය ලබා ගත්තා මේ දක්ෂ පිතිකරුවා. මෙනිවදනේ පුත්තලම සීසී කණ්ඩායමේ නායකවරයා මෙම ස්ථානට වාර්තා කරන්න. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ඉහළ නැංවී තිබෙනවා.
විසි හතරයි තවත් ලකුණු හතක් අවශ්‍යයි පන්දු දෙකක් තුළ තරගය ජය ගැනීම සඳහා. තම සීමාව කරා යළිත් ප්‍රමාණ කරනවා අගනා ක්‍රීඩකයෙකු හැටියට පන්දුවෙන් මෙන්ම පිටියෙන් දස්කම් දක්වනවා චමෝත්. මේ වාමතින් පිට හසුරවන යවුන් ක්‍රීඩකයා හමුවේ සරත් මදුස්කද යන පන්දුවේ මේ කාර්යය සඳහා. ඉතාමත්ම විශිෂ්ට ගලේ පන්දුවක් එවර විටක වාසනාවත් විටක අවාසනාවත් විටක සුභවාදී විටක අසුභවාදී විටක මිහිරි විටක අමිහිරි ප්‍රතිඵල අරගෙනනවා සරත් මදුස්කෝගේ පන්දු වාරිය තුළ. ඉතා මැනවින් යවුන් ලැබූ පන්දුවක් එවර පිට පරෙමින් කඳු රකින්න අතට ඇදී යන්නේ. දැන් ලකුණු 6ක් ලබාගත හැකියොත් තරගයේ සමකිරීමේ හැකියාව තිබෙනවා. ලකුණු 7ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණයට. තරගයේ තත්ත්වය අනුව වැඩි වාසි හිමිකරගෙන තිබෙනවා පානදුර සුපර් ෆැෂන් කණ්ඩායම. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් පන්දුව තේක්ම නිශ්චිත අනාවැකි පළ කිරීමට බැහැ. දිවේනාතම සීමා ෆුටස් පන්දුවක් නමුත් එවර නිසි පළ නිලා ගත්තේ නැහැ. තරමක් ප්‍රබල පහරක් කරා යා නොහැකි ෆුටස් පන්දුවක් බවට පරිවර්තනය වුණේ ඔහුගේ සිරුර දෙසට පන්දුව යොමු කිරීම නිසා. බොහෝ විට එහිදී ජයග්‍රහණය තම කණ්ඩායමට නතු කර දෙනවා සරත් මදුස්කගේ පන්දුව හමුවේ ලකුණු ලබා ගන්නට ඉඩ කඩ නැහැ. පානදුර සුපර් ෆැෂන් කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා කළා